වා කියලා එයා නිගමනය කරන්නේ එයාට මම මේ කියන දේශනාවෙන් මොනහරි දෙයක් අහිමි වෙනවා ඇති. හරි ඉතින් ඒක වික්සි වැරද්දක් නෑ. මොකද ගෞතම බුදුහාමුදුරන්ට ගල්වලින් ගහලා විතරක් නෙමෙයි උන්වහන්සේට කළේ උන්වහන්සේ කී දෙනෙක් මරන්න හේතුවද? සත්‍ය කියන කෙනාට වෛර කරන්නෝ වැඩි. ඒක තමයි ලෝකෙ ස්වභාවය. සත්‍ය කියනවා නම් කෙනෙක් ඒ සත්‍ය කියනකොට බොරුව එළි වෙනකොට අර බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු බොරුවෙන් වරප්‍රසාද භුක්ති විඳින්න සිටින මිනිස්සු තමුන්ගේ වරප්‍රසාද නැති වෙන විට අර සත්‍යවාදියාට එරෙහිව නැගී සිටිනවා. ඒකයි ගෞතම බුදුන් වහන්සේට එරෙහිව මුළු ඉන්දියාවම එදා නැගී සිටියේ. තීර්ථකයෝ නැගී සිටියා. උන්වහන්සේට ගල් ගැහුවා. දේවදත්ත උන්වහන්සේට ගල් පෙරළුවා. කකුල තුවාල කළා. දුනුවාය ධම්මල විද්දෙව්වා. සුන්දරි පරිබ්‍රාජිකාව මරලා ජේතවනාරාමේ ගල් මල්ගොඩකස්සේ හංගලා උන්වහන්සේ ඇය දූෂණය කොට මරා දැමුවා යයි චෝදනා කළා. චිංචිමානවිකාවට දරුවෙක් ඉන්නවා යයි කියා උන්වහන්සේ ඉදිරියට එව්වා. මේ සියලු දේ උන්වහන්සේ වෙනුවෙන් කළා. ඒත් උන්වහන්සේ සත්‍ය කියන එක නැවැත්තුවේ නෑ. මමත් ඒ වගේම තමයි. කොච්චර දේවල් කළත් සත්‍ය කියන එක නවත්තන්නේ නෑ. ඔය වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ කුරුසියේ තියලා ඇන ගහලා මරලා දාන උත්සාහ ගත්තා. ඒත් සත්‍ය කියන නිසා. ඕනම කෙනෙක් ඇත්ත කියනවා නම් ඒ ඇත්ත කියන මනුස්සයාට කැමති අය වගේම අකමැති අයත් මේ ලෝකේ ඉනවා. වැඩියෙන්ම ඇත්ත කියන එකත් එක්ක විරුද්ධයි. එයාට වෛර කරනවා. එයාගෙන් පලිගන්න හදනවා. ඒ පලිගන්න එයා කියන කතාවේ තියෙන අඩුවක් නිසා නෙමෙයි. අර ඇත්ත කියනකොට මිනිස්සුගේ මෝඩකම් නැති වෙනවා. මෝඩකම් නැති වුණාම මිනිස්සු ඇත්තම පණිවිඩේ හරියට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන නිවැරදි මාවතට එනවා. එතකොට ඒ නිවැරදි මාවතට ආවහම අර වැරදි විදියට ජීවිකාව කරගෙන හිටපු හොරකමින් බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙච්ච මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනවා. එතකොට ඒ මිනිස්සු තමුන්ගේ කෑම නැති වෙච්ච නිසා අර සත්‍යවාදී මුනිවරයාට එරෙහිව නැගී සිටිනවා. ඒක ලෝකේ හැමදාම තියෙන එකක්. හැබැයි අපි ඒත් ඇත්ත කියනවා. කිසිම භෞතික දෙයකට ආශාවක් නැති කෙනෙකුට ජීවත් වීමේ ආශාවක් ඇද්දයි කියා මම ඔබෙන් ප්‍රශ්න කරනවා. ජීවිතාශාව තියෙන කෙනෙකුට කවදාකවත් මේ පරම සත්‍යයේ පණිවිඩය කියන්න බෑ. මොකද ජීවිතාශාවට ජීවත් වෙන්න නැති ආශාව නිසා කෙනෙකුට සත්‍ය කියන පණිවිඩය නවත්තන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. මේ කියන පණිවිඩය හරි එකක්ද වැරදි එකක්ද කියලා ඉස්සෙල්ලා ඔබ නිශ්චිත නිගමනයකට එන්න. ඒ නිගමනයකට එන්න නම් ඔබ මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියපු හරිම දේශනාව කියවන්න, සොයන්න, ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා මා කියන එකේ හරි වැරද්ද විමසන්න. එහෙම නැතුව මට ආදරය කරන්නවත් මට වෛර කරන්නවත් යෑමෙන් ඔබේ විමුක්තිය විනාශ වෙන බව කල්පනා කරන්න. මට ආදරයෙන් පිළිගන්න ගියාම මම මොකක් කිව්වත් බූරුවෙක් වගේ පිළිගන්නේ. ඊට පස්සේ මට වෛර කරන්න ගියාම ඒ වගේම ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙකම වැරදි. මම මේ කියන දේ කියන්නේ කලක් තිස්සේ පුරුදු කළ ලබාගත්තු දෙයකින්. මේ කියන පණිවිඩය මට කලින් තේරුණේ නෑ. මමත් දැන් මහාන වෙලා අවුරුදු 11ක්. දැන් මගේ වයස අවුරුදු 36ක්. අවුරුදු 35ක්. ඒ කියන්නේ මහාන වෙලා අවුරුදු 10ක් යනකම්ම බුදුහාමුදුරුවෝ කියපු හරිම දේ මට තේරුණේ නෑ. මම හිතුවේ බුදුහාමුදුරුවෝ කියපු හරිම දේ කියලා ත්‍රිපිටකයේ තියෙන ඉගැන්වීම. මම ඊට පස්සේ දුරට කල්පනා කළා. විමසුවා. විමසලා බලනකොට මට තේරුණා මම මේ හරිම දේ දන්නේ නැති බව. ඊට පස්සේ මට හිතුණා මගේ හිත පුරුදු කරන්න ඕනේ කියලා. අන්න එහෙම පුරුදු කරගෙන අවුරුදු ගාණක් පුරුදු කරනකොට තමයි අවුරුදු 35 ඉවර වේගෙන යනකොට මට බුදුහාමුදුරුවෝ කියපු හරිම පණිවිඩය පිළිබඳ තේරුණා. ඒක අවබෝධ වුණා. මං හිතන්නේ අවබෝධය තමයි ඔබට බෙදා දෙන්න මේ උත්සාහ ගන්න. ඒ නිසා මම කියනවා ආමිෂ පූජා කළාට කමක් නැහැ. හැබැයි එය නිවනටම හේතුවක් කියලා කොයි වෙලාවකවත් හිතන්න යන්න එපා. එහෙම හිතුවොත් වැරදි. කොච්චර ආමිෂ පූජා කළත් ඔබට නිර්වාණ අවබෝධය නොවෙන්න පුළුවන්. බලන්න දැන් අපි පහුගිය කාලේ දැක්ක මිනිස්සු දඟලන දැඟලිල්ල. ධාතු වඳින්න දඟලන දැඟලිල්ල. දැන් ඇත්තට මම දැකපු ප්‍රශ්නයක් තමයි මේ හැමතැනම කේශ ධාතු. හැමතැනම කේශ ධාතු. මම දැක්ක මේ පන්තර්ජාලයෙන් මටත් පින්තූරු වගේ කවුද එවල තිබුණා මේ අඟල් 4ක් 5ක් දිග කේශ ධාතු තිබිලා තියෙන බුදුහාමුදුරන්ට. මම බොරු. තවත් කෙනෙක් මට අන්තර්ජාලයෙන් පින්තූරයක් එවලා මගෙන් අහුව හාමුදුරනේ මේ වැත්තද කියලා. නිල් පාට ධාතුන් වහන්සේලා. ඒ අය කියනවලු ඒවා මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලායි කියලා. වැරදි. මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු නිල් පාට නෑ. උන්වහන්සේගේ ශරීරයේ හැම විතරයි කළු පාට. තවත් සමහර කෙනෙක් මට පින්තූරයක් එවලා තිබුණා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතු රතු පාටි. අඟුලිමාල මහරහතන් වහන්සේ තුවාල වෙලා ඇඟේ ලේ තිබිච්ච එක ඇත්ත. හැබැයි උන්වහන්සේගේ ඇටකටු ධාතුන් වහන්සේලා කියන්නේ ඇටකටු. රතු පාට නෑ.
මේව වැරදි, මේව බොරු. මේ මෙච්චර බොරු කරන්නේ ඇයි? ඇයි මිනිස්සු මෙච්චර ගොනාට අඳන්නේ? ධාතුන් වහන්සේලා තියනවා ඒක ඇත්ත. නමුත් අපි ධාතුන් වහන්සේලායි කියලා මිනිස්සුන්ට බොරු කිව යුතු නෑ. මම කියනවා හරියටම ඔය කේශ ධාතුයි කිය කියා හැමෝම තැනම දැන් තියෙනවා. ඉතින් මුකුත් ඕනේ නෑනේ හරියටම බුදුහාමුදුරුන්ගේ කියලා විශ්වාසන. ඔය එක කේශ ධාතුවක් අරගෙන ඒ කේශ ධාතුව අද විද්‍යාව දියුණුයි, ෆොරෙන්සික් මෙඩිසින් අධිකරණ වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයෙන් වක් දියුණුයි. ඔය එක කෙස් ගහකින් කියන්න පුළුවන් ඒ කෙස් ගහ අයිති මිනිස්සයාගේ වයස. ඒ කෙස් ගහ අයිති මිනිස්සයා කොච්චර කල් ජීවත් වුණාද? ඒ කෙස් ගහ අයිති මිනිස්සයාගේ මූණ මොන වගේද? ඒ මිනිස්සයා කොච්චර උසද? ඒ මිනිස්සයාගේ ශරීරයේ මොන පාටද? මේ සියලු දේ එක කෙස් ගහකින් කියන්න පුළුවන්. අද එච්චරට විද්‍යාව දියුණුයි. මං හිතනවා ඔය මිනිස්සු කවුරුවත් ඔය ගැන දන්නේ නැහැ. වැරදිලාවත් මේ කියනේවට විරුද්ධ වෙච්ච එක්කෙනෙක් ඔය කෙස් ගහක් ආයෙන් හරි අරගෙන ඉවෙල පරීක්ෂා කළා. ඔක බොරුවක් කියලා ඔප්පු කළොත් අර ඔක්කොම ටික බිඳ වැටෙනව නේද? ඔක්කොම බිඳ වැටෙනව නේද? ඒ නිසා මං කියන්නේ අපි යමක් කරනකොට දියුණු ලෝකය ඉස්සරහ කරන බව අමතක කරන්න එපා. අපිට වඩා ඥාණය වැඩි, උගත්කම වැඩි අය මෙමුළු ලෝකෙම ඉන්නවා. අද විද්‍යාව හුඟක් දියුණුයි. අද කිසි කෙනෙකුට කියන්න බෑ තමුන්ගේ සිත දියුණුයි කියලා බොරුවට. දැනට විද්‍යාත්මක උපකරණයක් හදලා තියෙනවා. ඒකට කියන්නේ අපි කිර්ලියන් උපකරණය. සිත දියුණු කරපු කෙනෙක් ඒ උපකරණය ළඟට ගිහිල්ලා තමුන්ගේ ශරීරයේ නික්මෙන කිරණ පරීක්ෂා කළොතින් හරියටම කියන්න පුළුවන් සිත දියුණු වෙලාද නැද්ද කියලා. ඒ වගේමයි මිනිහෙකුගේ මොළයෙන් නිකුත් වෙන තරංග බලලා හරියටම කියන්න පුළුවන් ඒ මනුස්සයාගේ හිත තුළ සමාධියක් තියෙනවද නැද්ද කියලා. අද ඉස්සර වගේ හිත දියුණුයි කියලා බොරු කරන්න බෑ. දැන් විද්‍යාව දියුණු වෙලා. ඒ නිසා මම මේ හැමෝටම කියන්නේ හරි පරිස්සමින් ඔය වගේ දේවල් කරනකොට කරන්න, බොරු වැඩ නොකර ඇත්තම දේවල් කරන්න. ධාතුන් වහන්සේලා වන්දනා කළාට වරදක් නෑ. හැබැයි මතක තියාගන්න, කොච්චර ධාතුන් වහන්සේලා වැන්දත් නිවන් අවබෝධ වෙන්නේ නැති බව. දැන් මම දැක්ක මිනිස්සු පොලිමේ දුවනෝ ධාතුන් වහන්සේලා වඳින්න. සමහරු කියනවා මේ සැරියුත්ම ගලන් ධාතුන් වහන්සේලා වැන්දාම අධ්‍යාපන ශක්තිය, මතක ශක්තිය වැඩි වෙනවයි කියලා. හැබැයි මං ඒගොල්ලන්ට කියනවා සැරියුත් මහරහතන් වහන්සේ ළඟ ඉඳලා තියෙනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් ස්වර්ණකාරක භික්ෂුව කියලා. ඒ ස්වර්ණකාරක භික්ෂුවට නිවන් අවබෝධ කරලා දෙන හැටි සැරියුත් මහරහතන් වහන්සේ දැනගෙන ඉඳලා නැහැ. ඒක දැනගෙන හිටියේ බුදුහාමුදුරු විතරයි. ඒතකොට මං අහන ප්‍රශ්නය, සැරියුත් මහරහතන් වහන්සේට බැරි නම් ස්වර්ණකාරක භික්ෂුවට නිවන් අවබෝධ කරවන්න උන්වහන්සේ ළඟ ඉන්න ශිෂ්‍යයෙක් වෙලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඳයි කියලා මේ ඉගෙන ගන්න පුළුවන් වේද? මේ ඔක්කොම බොරු කතා. මිනිස්සුන්ට බොරු කියනවා, මිනිස්සු අන්ධවනෝ. මෙහෙම නොකර සැරියුත් ධාතුන් වහන්සේලා මුගලන් ධාතුන් වහන්සේලාට වැඳට වරදක් නැහැ. හැබැයි ඒක පිටට තව බොරු එකතු කරන්න එපා. එහෙම එකතු කළාම වෙන්නේ මුළු ඔක්කොම දේවල් විනාශ වෙන එක. දැන් අපි පිරිත් නූල් බඳිනවා. මේ